යා හැෝම සාදරෙන් පිගන්නව පික්ෂ බසාරය ය චනල්ලකට අද අපේ මූවියකවිදිට තෝරගෙන තියෙන්නේ ඒවාදේ සූප්‍රමණියම් කියන ලස්සනම ලස්සන තෙලිගු මූවීක. විජය දේවර කොඩා? නානි! මල්විකායන ඉන්දිය සුපිරිනලල්ලියන්ගේ අතිවිශිෂ්ට රංකන්දායකත්වයෙන් හැඩවෙනව මූවියක ඔයල බලන්න මෝණ එකක් කියලයි මට නම් හිතෙන්නේ. මේ කතාව මිත්‍රත්වය ගැන කියවෙන ගොඩක් ලස්සන කතාවක්. අපේ ජීවිතේ අපිට ඕනිම දෙයක් බයනතුව කියන්න පුළුවන්? අපිට අපි වෙලා නිදහසේ ජීවත්වෙන්න පුළුවන් අපේ යාලෝළඟත විතරයි. හොඳ යාළුවෙක් ළඟ දෙ දෙනෙන නිදහස සැනසීම වෙන කොහෙදිවත් ලැබෙන්නේනෑ. හොඳ යාළුවෙක්ට පුළුවන් අපේ ඕනිම ප්‍රශ්නයක් සැනකින් අපේ හිතෙන් අයින් කරල දාන්න. ඉතිං මිත්‍රත්වය වටිනාකම ගැන අපිට උගන්වන මේ ලස්සන කතාව බැලුවත් ඔයාලට ඔයාලගේ ආදරණය යාළුවන්ව අනිවාර්යෙන් මතක්වේවි ඒවගේම ඔයාලගින් ලඟින් හිටපු යාළුවෙක් දැන් ඔයාලගින් ඇත්වෙලානම්? ඔයාල අනිවාර්යෙන්ම ඒයාලුවව හොයාගෙන යාවි. ඉතින් යාලුකමේ වටිනාකම ගැන කියවෙන මේ ලොස්සනම රස්සන කතාව බලන්න අපිත් එක් එකතු වෙන්න කියලා ඔයාල හැමෝටම ආදරෙන් ආරාදධනා කරනවා. කතාවට යන්න කලින් ඕයාට පුංචිප පුංචි මතක් කිරීමක් තියෙන කරන්න ඕල තාමත් අපි සබස්ක්‍රයි් කල නැත්තන් පහලින්තියන සබස්ක්‍රයිප් කියෙන බත්ෙකුට ලික් කරලා අප සබස්ක්‍රයි් කර කියලත් ඔයාල හැමෝගෙන්ම ආතරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි කතාවට යමු. සුබ්‍රමණියම් කියලා තරුණයකිවා. කතාව ආරම්භවෙන්නේ මේ සුබ්‍රමණයම් කෙන තරුණයා? ප්‍රපාතයකට වැටෙන්න්න ඔන්න මෙන්න තියද්ද කඳුබුදුනක ගොඩක් අමාරුවෙන් එල්ලි ලයින්න දර්ශනයක් පෙන්වමින්. ඔහු දන්නවා ඔහු බේරගන්න කවුරුවත්මන්නෙ නෑ කියලා. ඒවගේ මුහට දැනෙනවා මේ තමයි ඔහගේ අවසානය කියලා. ඉතිං මේ තමයි ඔහුගේ කතාව. අපි අමු ඔහුෙ කුඩා කාලේට. ඔහුගේ තාත්තා බැංකු සේවක එක්. තාත්තගේ මාස පඩියෙන් ඕන් ගොඩක් අමාරුවෙන් තමයි ජීවත්තුනේ. ඒ නිසාම සුබ්‍රමණියම්ට ඕනෙ වඋනා සේවකෙක් නොී ව්‍යාපාරිකෙක් වෙන්න. ඉතිං හෝ පුංචි කාලෙන්දම්ම ගොඩක් දක්ෂවිදියට ගෙනගත්තා. පාසල්ලයිඉන්න ආදර්ශමත්ම ශිෂ්‍යයවෙන්න හට ොළුවන්ගුණා. ඒ නිසාම හුගේ යාලුවෝ ඔහුට ඊර්ෂය කරන්නත් ඔහු එක්ක තරහ වෙන්න පටන්ගත්තා. දවසක් යාලෝටක එකොතු වෙලා සුබ්‍රමණයම්ට පරෙන්න්න හැදවා. න්න එ දා තමයි සුබ්‍රමණයම්ගේ ජීවිතය වෙනස් කරපු යාළුවව සුබ්‍රමණියම් මුල්මවතාවට දකින්නේ. ඕග ෙනම රෂී එත් සුබ්‍රමණියම්ගේවායසමයි. නමුත් ්‍රෂී එහ පන්තිය තමයි ඉඳල තියෙන්නේ. යාළුව සුබ්‍රමණයම්ට පහර දෙන්න හදනකොට එතනට දෙවියෙක් වගේ අපපු රෂී සුබ්‍රමණියම්ම බේරගන්නවා. ඔන්න එදායිදම් රිෂී හා සුබ්‍රමණියම් හොඳම යාලෝ බවට පත්වෙනවා. රිෂී සුබ්‍රමණියම්ට කතා කරන්න සුබ්බ කියලා. ්‍රිෂී සුබ්බුව එයාගේ ගෙදලට එක්කගෙන යන. රීගේ තාත් ලොකෝ ව්‍යාපාරිකයෙක්. තාත්තට රෂීව ව්‍යාපාරිකයක් කරන්න ඕනි වනාට ප්‍රශීනන් එකට පොඩ්ඩක්වත් කැමතිවුුණේ නෑ. රිෂිට ඕනිවුණේ නිදහස් සතු ටෙම්පේරුණු සහැල්ලු ජීවිතයක් ගත කරන්න. ඔහු හරිම දඟයි. රිෂී සුබ්බුත් එක් නිතරම සෙල්ල කරනවා. සුබ්බු කියන්නේ පොත්තටම ඇලිලහිටපු ළමයෙක්නේ. රිෂී නිසා සුබ්බට අලුත් අත්දකීම් රසකට මූුණ දෙන්න පුළුවන් වෙනවා. රෂී කියන්නේ ගෙනගන්න කැමති ළමේත් නෙේ නමුත් ප්‍රභාකර් සර් කියන සර්ගිත් තෙළුඟු පන්තියදිනම් එයා ගොඩක් හොඳට පාඩමහගෙන ඉන්නවා. සුබ්භගේ උපන්දිනය දවසදිී ऋිෂී සුබ්බෝ එක්කගෙනයනවා හනත්තට එයවස ප්‍රයිස් කරන්න. එතන ඉන්නවා ප්‍රභාකරස! සර් මේ දෙන්නට කියනවා මම රැකියාවෙන් අයිගනාා මම දෝත්කාශි අනනිසා කියලා. සර්මේ දෙන්නත් එක්ක කියනවා දෝත්කාශි කියන්නේ හිමාල උඩම කන්ද සෙවනි තියෙන රහසවක් කියලා. ඔන්න ඉතින් එදායි නම්? රීිගේ එකම බලාපොරොත්තුව වෙන්නේෙ කවදහරි දෝත්කාශී යනක. සුබ්භුගඋ පන්දිනේ දවේ ඕනාාපව වෙනනකොට ඇක්සිඩට වෙනවා. ඉතිං ්‍රිෂීගගේ තාත්තට හොඳම තර යනවා රිශීහින්ද සුබ්බුටත්තුවාල වනා කියලා. ්‍රිශීගේ තාත්තරශීට පහර දෙවා. කාලේ මේවිදියට ගත වෙනවා. රිිශීගෙ තාත්ත ගෙවල් මාරු කරලා හෛත්‍රබාත්වලට පදිංචියට යනවා. ඉතිං ්‍රිෂීටයි අම්මටයිත් තාත්ත එක්ක යන්න සිද්ධ වෙනවා. ඔන්න ඉතිං ඒදා ඉඳම් සුබ්බපු ආයම තනිවෙනවා. කා මේවිදිහට වසර ගණනාවක් ගත වෙනවා. රාමෙයියා කියල බීජි සමාගමක් තියෙනවා. ඒක මිනිස්සුන්ට හොඳ සේවාවක් ලබාදන ගොඩක් හොඳ ඒවගේම ගොඩක් ලොකු කම්පැනීකක්. ඒක හිමිකරු තමයි රාමයියා. කාලයක් යනකොට මේ කම්පැනියක කඩාගෙනවිට නතත්වයට පත්වෙනවා. දනවත් ව්‍යාපාරිකයෙක්ින් නව පසුපති කියලා. පසුපති කම්පැනි ගොඩක් තියවා නමුත් හ කැමතිම කම්පැනියක තමයි රාමෙයියා කියන කම්පැනියක. ඔහුට ඕනිවෙනවාමේ රමයි කියන කම්පැනියක මලදීගන්න. ඒවාගේම සුබ්බූ දැන්වැඩ කරන්න පසුපතිළඟ. පසුපති ළඟඉන්න සේවකයන්ගෙන් ඔහු කැමතිම දක්ෂතම සේවකයක් තමයි සුබ්බපු කියන්නේ. පසුපති සුබ්බපුගෙන් අහනවා අපි කොහොමද රාමෙයියා කම්පැනියක මලදී ගන්න කියලා. පසුපතිට ඕනි රාමේයියකේ වැඩි කොටස් ප්‍රමාණයක්කර මිලදීගෙන ඒ වැඩිය යිතිය කෝුඩ ලබාගන්න. නමුත් ඒක ෂයාාහෝල්ඩර්ස් ල කැමතිවෙන්නේ නෑ ඔවන්ට ්‍රයාස් ලබා දෙන්න. නමුත් සුබ්බු ගොඩක් දක්ෂ කෙනෙක් නෙ ඔහුට පුළුවන් වෙනවා ඔහුගේ කතාාවේ ෂ්‍යයාහෝල්ඩර්ස් ලගේෙ හිදදිනාගෙන ඒව පසුපතිගේ නමට ලියවගන්න. ඉතිං පසුපති සුබ්බ ප්‍රශංසා කරනවා. පසුපතිකි දුවගෙනම රියා! රිියාගිහිතේ සුබ්ගෙන කැමැත්තක් ඇතිවෙනවා. රියා සුබ්බුට කැමති සුබ්බකි දක්ෂමනිසා. පසුපතිත් කැමැති වෙනවා සුබ්බුවගේ දක්ෂ තරුණයක් ඕග බෑන කරගන්න. ඉතිං අන්තිමට රියයි සුප්පුයේ විවාගිවිසගන්නවා. විවාහ ගිවිස ගැනීම දවසේ පසුපති සුබ්බුට කාරකක් තෑගි කරනවා ටික වෙලාකින් සුබ්බපුග ගිවිස ගැනීමට එනවා එයාගේ හොද්දම යාලුවෙක් කෞද්දන්නවාදේ හොඳම යානවා. රිෂී! ්‍රිෂී කියනෙ ගොඩා ප්‍රවිනෝතකාමී චරිතයක්. රිෂී සුබ්බ ගෙන්ගේේ්වන්ටකට ඇවෙල්ලා එතනින් හැමෝම හි ගස්සනවා. සුබ් පහුවදාව්දේ නිදාාවනිදර නැගිටිනකොට එයාගේ ගෙදරට රිශීයවිත්. ්‍රිශී සුබ්බුගේ මෙහෙකාරයට යෝග ගොන්වමින් තමයිඉන්නේ. සුබ්බ හනවැයි කාලෙකට පස්සේ මෙහයාවයි කියලා. එතකොට රෂී කියනවා මට ඔයත් එක්ක දෝත්කාශයන්න ඕනේ ඒකයිමං ආවි කියලා. ප්‍රිශීගේ පොඩි කාලි බලාපොරොත්තුව තාමනැති වෙලා නෑ. තාමත් ්‍රිශීගේ එකම හීනය තමයි දෝත්කාශයනයක. නමුත් සුබ්බපු රෂීට බනිනවා. සුබ්බු දකින්නේ ඒ විකාරයක් විදිහයට. සු බපුරියාව හමුවවෙන්නේ යනකොට රිෂීටත් එන්න ඕන වෙනවා. ඉතින් අකමැත්තෙෙන් වු නත් සුබ්බපු රිශීවත් එක්ක ගෙන යනවා රියාව හමවෙන්න. ජනගමන් රිෂී රියා එක්ක කියනවා ඔහු ජොබ් එකක් කරන්න නෑ ඔහට ඕනි නිදහසේ ජීවත්වෙන්න කියලා. ඕවුන් එනවා ගේයක් මිලදීගන්න බලන්න. ඉතිං ්‍රෂිත් මේ දෙන්න එක්ක යනවාගේ බලන්න. ඒ ගෙදර තියෙන හැමදේම එකක රටවල් වලින් ගන්න පුේවා නමුත් ්‍රෂිීනං ඒ දේල් වලට වැඩිැත්තත් දක්න්නන්නේ නෑ න්න ඉන්නකොට සුබ්බුට කෝල්ල එකක් කෙනව රියගේ තාත්තගෙන්. ඉතින් සුබ්බු ඔහුව හමුවවෙන්න යනවා. පසුපතිට හොඳටම තරාගහින් ඉන්නේ. රාමේයකම්පැණියකේ ඉතුරු වෙලා තිබුුණු වැඩි ශයාස් ප්‍රමාණයක් වෙනගෙනෙක් මෙලදී අරගෙන එතකොටහි වැඩි අයිතියක් පසුපතිට වඩා වෙන කෙනෙක්ට ලැබෙන නිසයි පසුපතිට තරාගෙන් ඉන්නේ. ඉතින් පසුපති සුබ්බුට හොඳටම බනිනවා මේක සුබ්බකි වරදයක් නිසා වනේ කියලා. එහම කියල පසුපති ගොඩත් අරහි ඉතිරි එතකොට රියත් යාගේ තාත්තා එක් ඇතිරින් ියන්නයනවා. පහෝදා සුබ්බයනවා රාමයි්‍ය කම්පැණියක්කේ හිමිකරුවන රාමයියා මුණගහන්න. ඔහු අරිම සරල හිතහොඳ මනුස්සෙක්. සුබ්බ ඔහුට කියනවා. ඔහු ඉල්ලන ගානක් අපිවාට දෙන්නා මේ සංමාකම අපිටවිකුණන්න කියලා. නමුත් රාමයියේට කැමතිවෙන්න නෑ. ඔහු කියනවා ඔහුට මේ කම්පැනියක දරුවෙක් වගේ කියලා. ඉතිං සුබ්බගේ ඒ උත්සාය තසර්ථක වෙනවා. ්‍රිශීයනවා සුබ්බු හමුවන්න. සුබ්බට කියනවා අපිහෙට දෝත්කාශය යම කියලා. එතකොට සුබ්බපු තරහි කියනවා මම මේ ප්‍රශ්න ගොඩක ඉන්නේ මගේ ජීවිතේම කඩාගෙන වැටන්නේ යනවා උබ මේ පිස්සු කියනවා කියලා. සුබ්බපු දැන් හදන්නේ රාමයික කොටස් හිමියක්ගෙන් ඉල්ලෙනගා නක්්දලා කොටස්ගහිපයක් ෝමිලිටගන්න. එතකොට සුබ්බුට පුළුවන් වෙනවන ඒ කොටස්තික පසුපතිත් ලබාදීල ඕගේ හිතදිනාගන්න. ඉතින් ඔහ කොටස් හිමියන්ගේ නාමලේකනය බලමින් තමයි ඉන්නේ. රිිත්ත හුට උදවෙනවා. ම බලමින් ඉන්න කොටහු දකිනවා ක්‍රෂ්ණ මෘර්ති කියලා නමක්. ඔහුටේ කම්පනියේ වැඩි කොටස් ප්‍රමාණයක් තියෙන කියල දනගත්තාහම සුබ්බු ගඩක් සතුටු හිතනවා. ඔහු තීරණය කරනවා ඒ පුද්ගලයව හමුවවෙලා ඔහු විෂ්‍යයාස්ටික කොහමහරි මිලදීගන්න ඕනි කියලා. ඔහු රිෂීට කියනවා මේක හරිගියොත් මම ඔයත් එක්ක දෝත්කාශයන්න දෙෙන්න්නම් කියලා. ඒක ඇහුවාම ්‍රිෂීටත් ගොඩක් සතුටු හිතෙනවා. ඉතින් දෙන්න අ එක්කයිදා බාරකට ගිහින් හොඳට බොනවා. එතැනදි ऋශී සුබ්බුගෙන් අහනවා සුබ්බුගේරයාගේ ආදරකතාව ගැන. ඇත්තටම ඔුන්ට ආදරකතාවක් නෑ ඒක වෘර්තීමේ ගඩුදනුවක් නිසායතුන්න බැඳීමක්නෑ. රශී සුබ්බීමම කතාකරමේ ඉන්නකොටඔුන් දකිනවා බීමත් තරුණයක් බාරකේ ඉන්නවා. මේ දෙන්නඒ තරුණේ ළඟට ගිහින් කතා කරනවා. ඇය කියනවා මම තනියම ජීවත්වනැකෙනෙක් තනිකම නිසාමයි මම්බොන්න කියලා. ඊට පස්සත්තුන් දෙෙනම තම තමන් ගැන කතා කරන්න පටන්ගන්නවා. ඒ තරුණයගෙනම නන්දි. ්‍රෂී නන්දිියෙක්කත් කියනවා අපි දෝත්කාශීයන්න තමයි ඉන්න කියලා. ටිකෙන්ටික තුන් දෙනා යාලුව වෙනවා. ඊට පස්සෙ මේ බීමත් යාලෝතුන් දෙන්න නටමින් විනෝධ වෙනවා. සුබ්පුුයි රිෂී බීමමතින් ගෙදරයනකොට ඔන්න පොලිසියටත් අහවෙනවා. නමුත් එතින් පැනගන්න මේ දෙන්නට පුළුවන් වෙනවා. පහෝදා උදේම සුබ්පුුයි රිිෂී යනවා ක්‍රෂ්ණ මූර්තිව හොයාගෙන. ඔන්නයන්න ශ්‍රයාස්ගැෙන කතා කරන්න. යනකොට ඔුන් දැනගන්නවා දැංහෙඉන්නේ ක්‍රෂ්ණමෝර්තික දුව ආරන්ද කියලා. ඉතින් ඔවන් යනවා අනන්දිව හමවෙන්න. ඇත්තටම ආනන්දි කියන්නේ කෞුද දන්නාද. ඊරෑ ඔවුන්ට ාරකේද හමුවුණ තරුණිය නන්දිී. නන්දී ආනන්දී කියන නම් දෙකෙ මැහැඳින් වෙන්න එක්කෙනාමයි. නන්දි ඔවුන්න ගේඇතුළට එක්කගෙන යනවා? නන්දිගේ තාත්ක්‍රෂ්ණ මූර්ති මිය ගිහින්. තාත්තවිතරක් නෙවෙයි නන්දිගේ අම්මත් මිය ගිහින්. ඇ තනියම තමයි ඉන්න. නන්දි සුබ්බුවයි රිිෂිවයි එක්ගෙන යනවා කෑමකරත්ත ඇත්ලාඟට එතනට ගිහින් තුන්දනායක කෑම කනවා. කෑම කනගමං ऋිෂී නන්දී කතා කරනවා. ඒ දෙන්න නන්දැනට මත් හොඳමයාලෝ වෙලා ඉවරයි. නමුත් සුබ්බ ටෝනි යාලුව ඇතිකරගන්න නෙවෙයි. ශ්‍යයාස් ගැෙන කතා කරන්න නෙේ. සුබ්බු කොහොමහරි ඒක් කතාව නන්දි එක්ක කියනවා. නන්දි කියනවා ඒෂයාස් දැන්තියන්නේෙ මගේ නමට කියලා. එතකොට සුබ්බු නන්දිට කියනවා මං ශ්‍යයාස් මිලදීගන්න කැමති ඔයා ඉල්න්නන ගානක් මංවායට දෙන්නන් කියලා. එතකොට නන්දි කියනවා මංගේයෝ විුණන්න කැමති නෑ කියලා. සුබ්පු ඇඉදිරී බැගෑපත්වෙනවා. නන්දි කියනවා මට ඒගෙන තවටිකක් හිතන්න ඕනි මංඔයාට හෙට ඒගෙන කියන්නම් කියලා. ඉතිං ඊළඟ දවේ උදේම රෂී සුබ්බුයි නන්දි ෝබලන්න යනවා. නන්දි ඔවුන්ට කතා කරනවා ඇත් එෙක්ක ඇවිදින්නේ යන්න එන්න කියලා. ඉතිං අකමත්තෙන් උනත් ශ්‍රයාෂ්ටික ගන්න ඕනි නිසා සුබපු ඇත්තෙක්ක යන්න පිටත්වෙනවා. රශීනං හරිආසාාවෙන් තමයි යන්නේ. නන්දි කියන්නේ පරිසරයට ගොඩක් කාදරයර කෙනෙක්. විශිත්තේ වගේමයි නමුත් සුබ්බුට නන්ඒ කිසිම දේක වටිනාෑකමක් නෑ. ඔහුගේ ඔළුවේ තියෙන එකමදේ කොහම හරිෂ්‍යයාෂ්ටික ලියවගන්න ඕන කියන එක. නන්දිය දත් කියනවා මංහෙට ඔයාලට තේරණය කියන්න කියලා. ඔන්න ඉති ඊළඟ දවසෙත් සබ්බපු ඉරශී යනවා නන්ද හමුව එන්න. එදා නන්දිිය ඔන්න එක්කගෙන යන්නේ ඇ ගොඩක් ආදරය කරන වයසක ආච්චි කෙනෙක්කු බලන්න. ඒ ආච්චි කාත්කවරුත් නැතුව තනියම ඉන්න කෙනෙ ඒ නිසාමයින් නන්දි නිතරම ඇයව බලන්නේන්නේ ඉතිං රශීටයි සුබ්බුටයි සිද්ධ වෙනවා ආචියක්ක කාලයකත කරන්න. ඊළඟ දවසෙත් ඒ විදදිහටම ඔුන්ට යන්න වෙනවා. ඊළඟ දවසිෙන් නන්දි ගස්කාපනමිනිසුම අතරකරමින් තමයි ඉන්න. එදත්වැඩේ හරිගිය නැති නිසා ඊළඟ දවසත් යන්න සිද්ධ වෙනවා. එදා නන්දිි හොඳට මල්ඩමින්න්නඉන්නන්නේ ඇගේ සුරතල් මාළුව මයගයා කියලා. ඉතිං රෂීටයි සුබ්බුටයි සිද්වෙනවා නන්දියක් එකතු වෙලා ඇගේ සුරතල් මාලුවෝ බූමදානය කරන්න. සුබ්පු රෂික් කියනවා අපි කොහොම හරි නන්දිගින් කැමැත්තගන්න ඕරි කියලා. ඔන් ඒ ගැන කතා කරමින් කාරයකය යනකොට දකිනවා පාරයි ක්සිඩට් එකක් වෙලා තියෙනවා කියලා. රිෂී ඉක්මට කාරෙකෙන් බෑලගීන් බලනවා. බලනකොට රෂිී දක්කිනවා චි ගෑනුළමේ පරයයක්ක්සිඩට් වෙලා ලපෙරමින් වැටිල ඉන්නවා. රිෂී ගෑනුල්ලමයව උත්සගෙන සුබ්ගේ කාරකට දාගන්නවා. නමුත් සුබ්බුනන් ඒකට වැඩිය කැමති වෙන්න නෑහ. නමුත් සුබ්ට රිෂි විුද්ධ වෙන්න බෑ. තිං සබ ඉක්මින් යාගේ කා සිේට්කට රදක් ක එලෙනවා අර ක්සිරෙන්ටුන ගැනුලමයාගේ ලේසිට්ක ගේෑවෙන නිසා. ඊට පස්සේ ඕන්න එල් ළමයාව ක්මනින් රෝහට අරගෙන යනවා රහලේදදි සුබ්බු කෝලෙකක් නෙන. ඉතිං සුබ්බ ඉක්මනින් රෝහලෙන් පිටත්තල යවා. සුබ්බුට එන්න කියෙ කෝල් කරන්න රියා. ්‍රියයාගේ ෆොටෝ එකක් සඟරාවක කව පේජ්ජකට දාන්න ෆොටෝෂෝට්ටක කරන ගමන්තමයි ඉන්නෙ. ඉතින් සුබ්බ එතනට ගිහම රියා කියනවා? ම තව සති දෙකින් ඇමරිකාවට යනවා ඔයා ඊට කලින් රාමායිකම්පනයකේ ප්‍රශ්ිවර කරන්න කියලා. හවස සබ්පු ගෙදරෙන කොට හු දකිනවාව රෂි අන්ඩමින්ඉන්නවා. උදේ ක්සිඩන්ටවෙලලා හොස්පිල් අරන්ගේ පුංචි ගෑනුලම මියගකිහින්. ප්‍රිෂි ඒගැන සුබ්පු එකක් කියල ගොඩක් දුක්ව වෙනවා. සුබ්පු රශීගේ හිත්තහදන්න හැදුවත් වැඩක් වෙන්න නෑ. ප්‍රිෂී හොඳටම අන්ඩමින් කියවා උඹට වටින්නේ සල්ලි විතරයි කියලා. එතකොට සුබ්බ කියන ඔවේක ඇත මට වැඩපුරමවටෙන්න්නේ සල්ලි කියලා. ඒ කඇහු අම රිශීග හිත හොඳටම රිදෙනවා. රිෂී සුබ්බුට බැනලා එහහි කියන්න යනවා. ්‍රිෂී ගියාල්ට පස්සේ සුබ්බුට ඔවුන්ගේ කුඩාකාලේ මතක් වෙනවා. සුබ්බුට මතක් වෙනවා රිෂී හැමවෙලා වෙම තමන් ගැනෙ වෙයි අනුන්ගැ තමයි වැඩිපුරම හිතතුව කියලා. ඒවගේ සුබ්බුට මතක් වෙනවා රෂී කියන්නේ කොච්චර කරුණාවන්ත කොච්චර හොඳ කෙනෙක්ත කියලා. සුබ්බූහගේ ඔපිස්සකට වෙලා මේ දේවල් මතක් කරමෙන් ඉන්නොට හුඩ රිශීගෙන් කෝල්ලක් කෙනවා. නමුත් සුබ්බය කෝල්ලකආන්ස කරන්නේ නෑ. නමුත් රිශීන් නැත නවත කෝල් ගත්ත නිසා සුබ්බආන්ස කරනවා. නමුත්ඒේ කෝල් එකෙන් කතා කරන්න රිෂී නෙවෙයි පොලිසියෙන්. රිිෂී ඇක්සිඩන්ටලා ඔහුගේ ෆෝර්න් එකේ අතිමට ඩායිල් කරපු නම්බකට තමයි පොලිසිෙන් කෝල්ලරගෙන තියෙන්නේ. ඒ ඇක්සිඩන්ට එකෙන් රිිෂී මිය යනවා. සුබ්බුටඒක දරාගන්නත් ගොඩක් අමාරුවයි. ඔහු ගොඩක් දුක්වෙනවා. සුබ්බපු රිශීගේ අවමගුලට ගියගමක් රිිෂීගේ කාමරේ බලනවා. රිිශීගේ අම්ම කියනවා අවුරදු හත්තරකින් රිෂී ගෙදරාව නෑ කියලා. ෂේයාගේ තාත් අ එක් තරහවෙලා ෙදරෙන් ගිහින් දැන් අවුරදු හතරක් වෙනවා කියලලා අම්ම කියනවා. අන්තිමට රිශීගේ මිනිිය තමයි ගෙදරාව කියලා කියමෙන් අම්මාඩා වෙලපෙනවා. අම්ම කියනවා රිෂී කොච්චර කරුණාවන්ත කෙනෙක්ද කියලා. නන්දිත් ්‍රශීගේ මලගෙදරේෙනවා. ඇයත් ගොඩාත් දුක් වෙනවා. නන්දි සුබ්බට කියනවා? ්‍රිෂීගේ ආශාව වුුණේ දෝත්කාශී යනයක අපි දෙන්න ඒයා වෙනුවෙන් එයාගේ අලු දෝත්කාශිවලට අරගෙනගින් එයගේ බලපොතු ඉට කොරම කියලා. ත් සුබ්බ එකට පොඩ්ඩක්වත් කැතිවෙන්න ෑ. නන්ද ඒ ගැන රිශීගි අම්මටයි තාත්තටයි කිව්වම තාත්තවන්ට බැනලා ඕන්නන ගෙදරින් එලවනවා. නමුත් නන්දිි දැඩිව හිතාගන්නවා, රිිශීගි අවසාන බලාපොත්තුව කොහුම රේෂ්ට කරනවා කියලා. සුබ්බුට කියනවා ඔයා මාත එක්ක දෝත්කාශී යන්න එනව නම් මම ඔයාට මගේශ්‍යයාාෂ්ටික අනිවාර්යෙන්ම දෙනවා කියලා. සුබ්බුට හැමදේටම් වඩා වටින් ශ්‍රයාස්නේ? ඉතිං වූ කැමති වෙනවා නන්දි එක්ක දෝත්කාශී යන්නන්න. එදාරෑ මේ දෙන්න රිශීගි අලුමුට්ිය හොරෙන් ගන්න හදනකොට එතරට රිශීග අම්ම එනවා. අම්මඇවිත් කියනවා ඔය දෙන්න රිශීවෙන්ුවෙන් දෝත්කාශී යනවාව නම් මං අලුමුට්ටිය ඔය දෙන්නට දෙන්නම් කියලා. එහෙම කියල අම්මා රිශීගි අලුමුට්ටිය ඕුන්ට දෙනවා. ඔන්නේඉතිං සුබ්බුයි නන්දී රිිශීගි අලුමුට්ටියත් අරගෙන දෝත්කාශි බලා යන ගමන අරම්භ කරනවා. ඔවුන් මුලින්ම යන්නේ ටිලිගන්ග කියන පොඩි ආපෝට්ි එකට ඔවුන් පෙම්බ කියල කෙනෙක්ව තමයි හොයාගෙන යන්නේ. එතනට ගිහාම ඔවන්ට පෙම්බව හමුුවෙනවා. නන්දි පෙම්බට රෂීගෙන විස්තර කිව්වම පෙම්බයිකඟ වෙනවා මේ දෙන්නව දෝත්කාශවලට එක්ගෙන යන්න. හැබැයි පෙම්බාත් දවසට ඩොලර් සීයක් ඉල්ලවා. ඒේ අස්ටික ලබාගන්න ඕනි නිසා සුබ්බපු එකඟ වෙනවා එම් මුදල් ලබා දෙන්න. ඉතිං පෙම්බා එයාගේ කුඩා ගුවන්නයානයට සුබ්බහන් නන්දිව නගගගෙන දෝත්කාශි බලායන්න පිටත්වෙනවා. ඊට පස්සේ ඔවුන් හිමාලයට යනවා. පෙම්බ කියනවා මෙත නිදන් දවස් දහයක් විතරපිට පයින් තමයි යන්න වෙන්න කියලා. ඒක ැහෙවුවම සුබ්බුට තරහ යනවා. නමුත් ඉතිං ආපු එකේ ඒ ගමන යන්න ඕනෙනෙ. ඉතිං ඔවුන් පයිම්ම ගමන ආරම්භ කරනවා. ඒක ගොඩක් අමාරු ගමනක්. එකදුරක් යනකොට රෑවෙනවා. ඉතින් පෙම් බවුන්ට රෑනාව තින්න මඩුවක් වගේ තැනක් කොයිල දෙනවා. එදාරෑ ඔවුන් එතන තමයි නතර වෙන්නේ. පව්ව ධෞ්දේන්දම් ඔන්නන් ඇවත ගමන ආරම්භ කරනවා. පෙෙන්ම්බයි නන්දීනම් ගුඩක් සතුටින් තමයි ගමන් කරන්නේ. නමුත් සුබ්බනන් තරහි යන්නේ යන ගමන් අතර මගදේ ඔවුරයාට කෝල් ගන්නවා. නමුත් සිගනල් නැති නිසා කතා කරන්න බෙරිවෙනවා. ඊළංඟ දවිස පෙෙන් බවුන්ට නතර වෙන්න තැනක් පෙන්වනවා. එතනත් සැපහසකන් තියෙන තනක් නෙවෙයි. නමුත්තඔවුන් තන තරෙනවා. ඊළඟෙ දවසිතුන් දෙෙන නැවත ගමන්නාරම්ම කරනවා. සුබ්බුගේ ෆෝන් එක ගඟට වැටෙනවා. ඒයාගේ වටිනා ෆෝන එක නැතිව්න එක ගැන සුබ්බු ගොඩක් දුක් වෙනවා. නන්දි සුබ්බුට එලියට කතා කරනවා අහස බලන්න අකමත්තෙන් ව උනත් සුබ්බුට එලියට එන්න වෙනවා. නන්දි කියනවා ්‍රිසිිද්දැන් තරුවක් වෙලා අහස ඇති කියලා. ඊළඟදවසේ ඔඕන් නත ගමන පටන්ගන්නවා. සුබ්පු කියනවා අපිට ගමනයන්න හෙලිකොප්ටර්ර එකක් හොයාගන්න පුළුවන් නේද කියලා ඒක එවුවම නන්දිට තරහයනවා. නන්දිී කියනවා රිෂී හිටියනං හෝ කවදාවත් කැමතිවෙන නෑ කෙටි පාරවල්ලොලෙෙන් යනමට අපි හරි පාරෙන් යමු කියලා. ඉතිං සුබ්බකට කැමතිවෙනවා. නමුත්ඔහු නන්දිගෙන් රිෂීගේ අලුභාජනය අරගෙන දුවනවා. නන්දිත් සුබ්බුගේ පස්සෙන් එලවනවා. න්දිගෙන් හැගෙන් ඕනේ නිසා සුබ්බු ඇතට දුවනවා. තික දුරක්දුවගෙන ගියාට පස්සේ සුබ්පු අතරං වෙනවා. නන්දිව හොයා ගන්නත්තහට බැරිවෙනවා. වටපිට බලමින් යනකොට සුබ්බෝ එක පාරටම ප්‍රපාතයකට ඇදගෙන වැටෙන්නේ යනවා. ඔහු කඳුගටයක එල්ලිලා තමයි ඉන්නේ. අන්න ඒ දැසුන තමයි අපට කතාව ආරම්භේද පෙන්නුවේ. සුබ්බ තමන්ගේ ජීවිතය අවසානය ගෙනහිතමින් දුක්වෙමින් ඉන්නවා. සුබ්බගේ වෙලාවට එතනට එක පාරටම පුද්ගලයක් ඇවිත් සුබ්බෝ පේරගන්න. ඒ පුදගලය විදේශිකයෙක්. ඒවගේ ඔහු බිලියනපති ව්‍යාපාරිකයෙක්. ඕගේ බිරිඳ මියගෙහිින් ඔබ බිරිඳ වෙනුවෙන් තමයි දෝත්කාශයමින් ඉන්න. ඉතිං ඒක හැවහාම සුබ්බුට හිත්තනව අපි ආදරය කරණය අපෙල් ළඟහිදදි, අපි ඔුන්න සතුටින් තියන්නඕනි නේද කියලා. පහුවද ෞද්දේ විදේශිකය සුබ්ුව නන්දි හාපෙන් බඉන්න තැනට එක්කගෙන යනවා. බ්බ දකිනවා නන්දි සුබ්බ අතුරදහං වෙලා නිසා ගොඩා දුකෙන් ඉන්නවා. සුබ්බූ දැකපුගම නන්දි සුබ්බපුලඟට දුවගේ නැත් ඕට පහරදේලා ඔහෝඇදගෙන යනවා. සුබ්බට සතුටයි නන්දි ඕහගෙනරදර වෙන නිසා. ඊට පස්සේ ඔවුන්තුන් දෙනා නැවත ගමන අරම්භ කරනවා. සුබ්බගේ චර්යාවේ ලොකු වෙනසක් වෙනවා. මුලදි තරහින් මේ ගමනගේ සුබ්බපු දැන් ගොඩක් කැමැත්තෙන් යන්නේ. ඒවාගේම මුලදි නන්දිව ගණන්ගත්තනැති, සුබ්බු දැන් නන්දි ගෙන ගොඩක් හිතෙන. ගහිතේ නඳදිගෙන දැන් ැමැත්තකුත් ඇති වෙලා තියෙන්නේ. මේ විදිහට ඕවන් ඉදිරියටම යනවා. දෝදකාශිවලට කලින් හමුවෙන අන්තිමගමට ඕවන් ලඟාවෙනවා. ඒ තමයි පෙෙන්බගේ ගම පෙම්බයාගේ ගෙදරට නන්දිවයිස බුව එක්කගෙන යනවා. පෙම්බගේ අම්මා එයාලට කෑම හදල දෙනවා. පහුව දෞද්දේ ඕවුන් නැවතගමන පටන්ගන්නවා. මගදි හමුවන බාභගෙනත් ආශිර්වාද ලබාගෙන ඕවන් ඉදිරියටටම යනවා. සුබ්බ නන්දිරි ස්තති කරනවා ඔහෝ මේ ගමන එක්කගෙනාවට. ඔවුන් කතාකරමින් ඉද්දි රිශීගි අලුබෝතලය ගඟට වැටෙනවා. සුබ්බු ගඟට පැනලා ඒ අලුබෝතලේ බේරගන්නවා. සුබ්බුට එයා ගැනම පුදුමයි. එයාගේ වටිනා ෆෝන් එක ගඟට වැටුණවෙලා වෙවත් ඒක ගන්න ගඟට බැහැපු නැති. ඔහු අද රශීගි අලුබෝතලේ බේරගන්න ගඟට පෙන්න්න. සුබ්බුට රශීව මතක් වෙනවා. සුබ්බුට සිහිය එනකොට ඕ කාමරයක තමයි ඉන්නේ. ගඟට පැනපු වෙලේ ඔහුට සිහියනැති වෙලා. ැ හිටිෙනෙක් මයි සුබ්ූ මෙතරට අරග ැවිත් තියන්නන්නේ. ඉතිං සුබ්පු එලියට ඇවෙත්ගේ ෙවත්තේ විදිනිවා. සුබ්බුට එක පාරටම ඇහෙනවා දරුවෙක් ලැබෙන්නේ ඉන්න කාන්තාවක් කෑගහන සද්දේ. ඉතින් සුබ්බූයේ කාන්තාව ගේඇතුළට එක්කගෙන යනවා. ඊට පස්ෙේ සුබ්බු අසල්වෙෙසි ගෙදරකින්න කාන්තාවක් ඉක්මනින් එතනට එක්කගෙනැවිත් එලියට වෙලා ඉන්නවා. ගර්බනී කාන්තාව කෑගන ඇහනකොට සුබ්බු ගොඩක් දුකහිතෙනවා හු දරුවල් ලැබෙනකන් නොයිව සිල්ලෙම් බලාග ඉන්නවා. දරුව දක්කට පස්සේ සුබුට ගොඩක් සතුු හිතෙනවා. ඔහු සතුටින් දරුවවා වඩාගන්නවා. එදා රෂී ඇක්සිඩන්ටුන දරුවට උදව කරව වගේම? අද සුබ්බු මේ දරුව ලැබෙන්න්නන්න කාන්තාවට උදවකරා. ඊට පස්ස සුබබු ඒෙන් පිටත්වෙලා යනවා. දැංහෝට ඔහුගෙනම ගොඩක් සතුටේ. ඊට පස්සෙ සුබ්බු නන්දි හාපෙෙන්බ ඉන්න තැනට යනවා. පෙම්බගේ අම්ම ලෙඩවෙලා ඉතිං සුබ්බු පෙෙන්බට කියනවා? යාපිෝ මෙචර දුරක් එක්කගෙන ආාවනේ අපි මෙතනිදක් තනියම යන්නා ඔයා ගෙදරි දන් අම්මාඔබලාගන්න කියලා. ඊට පස්සෙ සුබ්බපුූ පෙෙන්බට වියදමට සල්ලිත් දෙෙනවා ඔවුන්ට සමුදීලා සුබ්බුහානන්දි කියන්න පිටත්වෙනවා ඕන් ටිකටික ඉදිරියටම යනවා. ඉස්සරහට යන්න යන්න පරිසරය අධික ශීතල වෙනවා හිම මිදුන දරාගන්න බැරිතරන් සීතලක් සහිත පරිසරයක් තමයි ඒක. නන්දිටේ සීතල දරාගන්න බැරිවෙනවා ඇල්ට ඇවිදගන්නවත් බැරිවෙන. සුබ්බ ඇයවත්තම් කරගෙන අසල තිබුණු ගොඩ නගිල්ලකට එක්කගෙන යනවා. නන්දි සිහිසුන් වෙනවා. සුබ්බපු ගිනිමැලයක් දල්වල නන්දිට උනුසුම සපයනවා. ටිකවෙලාවක් ගිහාම නන්දි සාමාන්‍යතත්ත්වයට පත්වෙනවා. එතනදි ඔවන්ට අලගෝනයක් හම්බුණ නිසා ඔවන් ඒවතම්බගෙන කනවා. ඔවුන් එතනද දීපවාරිින් සමරනවා. රෑ සුබ්බුට නින්දගිහම නන්දි හවුට ආදරේ කියල කියනවා. ඇක කියන්නේ ඔහු නිදිනිසා! ොකද ඇගේ හිතේ සුබ්බු ගැනතියෙන ආදරේ සුබපු දැනගන්නවට නන්දි කැමතිනෑ. නමුත් නන්දි දන්නේ නැතිවුණට සුබ්බු මෙ හැමදේම අහගෙන තමයි ඉන්නේ. ඊ ළඟ දවසේ උද්දේම නන්දි පොරොන්දුුණ විදිහටම රාමයි්‍ය කම්පැනිියේ ශ්‍රයාස් ටික සුබ්බුට ියල දෙනවා. ඊට පස්සේ ඔවුන් නැවත ගමන අරම්භ කරනවා. ටික ටික ඔවුන් ගමනාන්තයට ලංවෙනවා. අන්තිමට සුබ්බුටයි නන්දිටයි දෝත්කාශිවල්ට ලඟාවෙන්න පුළුවන්ගෙනවා. ීග ලාපොත්තුව මේ විදිහයට ඉටු කොරපුයකට දෙන්නටම තියන කියාගන්න බැරිතරම් සතුට. ඊට පස්සෙ සුබ්බූ රශීගි අලුටික අරගෙන රිශීගේ සිහින තොටු පොළවුුණ දෝත්කාශි විලට ්‍රශීගි අලුටික පාකරනෝ. සුබ්බුට ඒවෙලාවෙේ එයාගේ ප්‍රාණ සම මිතුරවුණු රශීව මතක් වෙනවා. නන්දිද ගොඩක් හැගේී බරෝ මේේදිහා බලාගෙන ඉන්නවා. ඉතිං ඔන්න ඔඒ විදිහයට තමයි සුබ්බුහ නන්දිී එයාල්ලගේ යාලුුවගේ බලාපොරොත්තු ඉෂ්ට කරේ. සුබ්බුට නන්දිගගේ ෂයාස් ලැබුණ නිසා පසුපතිට රාමයිය කම්පෙනණියකේ අයිතියක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතිං පසුපති සුබ්බුට ප්‍රශංසා කරනවා. ඒවගේම රියාත් සුබ්බුඩ සුබ පතරවා. මේ විදිහට කාලය ගලාගෙන යනවා. නමුත් සුබ්බපුකිසිම සතුටකින් උද්‍යෝගයකින්න්නෙවෙ ඉන්නේ. සුබ්බපු යනවා රාමයි කම්පණියකේ හිමිකරුව මුණ ගහෙන්න්න. ඔහු සුබ්බුට කියනවා මගේ කම්පැනියක මට නැතිවනාට මම දුක්වෙන්නෙ නෑ. හැමවෙලේම හරද සාක්ෂයට සවන් දෙන්න ඕනේ ඒක ඔයයාව සතුටින් තියයි කියලා. ්‍රියා එයාගේ සුබබුගේ වෙඩින්නක ප්ලෑන් කරමින් තමා ඉන්නේ. නමුත් සුබ්බු ඉන්න රියායිර්ක්ක විවාාවෙන මානසිකත් වෙන්නෙවෙයි. සුබ්බුගොඩක් කල්පලා කරලා තීරණයක් ගන්නවා. රයාාගෙන් සම්මමාවිල්ලෙනවා. ඕහ කියනවා ඔහු අමතක කරන්න කියලා. ඒවගේම සුබ්බපුරියාට කියනවා අපි දෙන්න ගැලපෙන්න්නේ නෑ මංකැමති ජීවිතයේ මේකනෙවෙයි මංකැමති නිදහස් ජීවිතයක් ගත කරන්න කියලා. එහෙම කියලා සුබ්බු රයාට සමුදීලා නන්දිව හොයාගෙන යනවා. සුබ්බු නන්දිව හොයාගෙනගෙන් ඇයට ආදරෙයි කියනවා. නන්දිදත් ගොඩක් ආදරෙන් සුබ්බෝ වෙළඳගන්නවා. දවසක් ක්‍රාමයිය කම්පැනියකේ අයිතිකාරයට ලියවමක් කියෙනවා. සුබ්බු ඒයාගේ නමටතිබුණ ශ්‍යයාස් ඔක්කොම? රාමයිය කම්පැනියගේ අයිතිකාරයටම පවරලා. ඒවගේම සුබ්බූ රාම්‍ය කම්පැනියකේ රැකියාවක් ලබාගන්න හිතාගෙන ඇපලිකේෂනයකුත් ඒක්කමවෙලා. ඉතිං අන්තිමට සුබ්බුයි නන්දිී ගොඩක් ආදරෙන් ජීවත්වෙනවා ඔන්න ඔය විදිහයට තමයි මේ ලස්සනම ලස්සන කතාව වසන් වෙන්න කතාව වසන් කරන්න කලින් ඔයාලට පුංචි පනිවිඩක් තියෙනව මතක් කරන්න ඒ පනිවිඩියත් අහලමන්නකෝ ඔයල් අපිව තතාමත් සබස්ක්‍රයිබ් කර නැත්තං මෙන්න මේ විදිහයට සබස්ක්‍රයිප් කියන බටන්නේෙකුඩ කලි් කරලා අපල සබස්කරයිප් කරන්න. ඒවගේම මෙන්න මේ ඕල් කියන බෙල් බටන එක කලික් කරලා තියාගන්න. එත්තකොට අපි ෆිල්ම් එකක් දාාපුගමන් ඒබ ඔයාලට දැනගන්න පුළුවන්. ඒවගේ අපේ පිච්ච බසාරය ලෝගෝ එක ලික් කර හම ඔයාලට අපේ පරණ ෆිල්ම් වගේම අලුත් ෆිල්ම් ඔක්කොම පලන්න පුළුවන් වවා.